අද දිනේදී අපි සාකච්ඡා කරා මේ තීරණය සඳහන් ආකාරයට නීතියෙන් නියම කර ඇති වෙනත් මැතිවරණ පැවැත්වීමේ ස්වකීය කාර්යභාරය මත සැලකිලි යොමු කරමින් ජනිස්ත්‍රේ පළාත් පාලන ජනිස්ත්‍ර හැකි ඉක්මෙන් පැවැත්වීමට කටයුතු කරන ලෙස තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළ තියෙන්නේ. ඒ හින්දා ඒ සම්බන්ධයෙන් රැස්වෙච්ච කමිෂන් සභාවට සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් මේ තීරණය සම්බන්ධ දැඩි ආකාරයක ඊට අදාළ කරුණු පිළිබඳ නිසි අධ්‍යයනයක් කළා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන්නේ කොහොමද කියන සම්බන්ධයෙන් කමිෂන් සභාවේ සාකච්ඡා වුණා. ඒ අනුව මේ සඳහන් කර ඇති ආකාරයටම මේ පළාත් පාලන මැතිවරණය වෙනත් මැතිවරණයේ කටයුතුලට බාධාවක් නොවන ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කුමක්ද කියන සම්බන්ධයෙන් කමිෂන් සභාව ඉදිරි දිනයකදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තියෙනවා. මේ සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් තීරණය කිරීමක් සිදු වෙන්නේ නැහැ. මේ අතර ජනාධිපතිවරණයේ කටයුතු සම්බන්ධයෙන්ද මැතිවරණ කොමසාරිස් ජෙනරාල් වරයා මෙසේ කරුණු දැක්වුවා. තැපැල් ඡන්ද නිකුත් කිරීමේ අවසන් වුණ සඳුදාට මේ වෙනකොට අද ඊයේ දිනේ සිට මේ තැපැල් ඡන්ද අදාළ පැකට්ටු එසාතකෙන ධාරින්ගේ කාර්යාලවලට ඔවුන්ගේ භාරයට ලැබෙමින් පවතිනවා. මේක ඉදිරි දින කිහිපය තුළදී ඒ සම්පූර්ණයෙන්ම තැපැල් ඡන්ද පැකට්ටු සාතකෙන ධාරීවරුන්ට භාර දීමේ කටයුතු අවසන් වෙයි. මේ මැතිවරණය කියන්නේ සම්පූර්ණයෙන්ම මේක යම් නිශ්චිත කාලවකවානු තුළ රාමුවක් තුළ කළ යුතු කාර්යභාරයක්. ඉතින් අපි ඒ සඳහා සැලසුම් කරලා තියෙන්නේ අවසානයේ දක්වා මොනවද කරන්න ඕනේ කියන එක. මේ වන විට අද දිනට කළ යුතු සියලු කාර්යයන් ඉෂ්ට කළ අවසන්. පැමිණිලි 1000කට සන්න ප්‍රමාණයක් වැඩි වෙලා මේ බොහෝ පැමිණිලි ගත්තොත් එහෙම මේ සියල්ල තියෙන්නේ කෝපත් කිරීම සම්බන්ධයෙන් මාරු කිරීම සම්බන්ධයෙන් එවැනි කාරණාත් ඒ වගේම බොහෝලට රාජ්‍ය දේපළ අයුතු පරිහරණය සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අදාළ නිරීක්ෂණ කටයුතු කරමින් පවතිනවා.